සුපිරි කොප ERC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable. තරුපන්ති සාදවලට නිලියන් විකුණු නිලියක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. නිලියන් විකුණපු නිලියක්. එතකොට නිලිය කවුද කියලා අහයි දැන් හැමෝටම දෙන පස්සේ නිලිය කවුද කවුද කියලානේ. නිලිය කවුද කියනකට වඩා කතාව වැදගත් කියලා හිතනවා. අත්අඩංගුවට ගත්ත මේ සුරූපිනියන් ව්‍යාපාරිකයන්ගේ සුපිරි තරුපන්ති සාදවලට පමණක් ඇය විසින් යොමු කළ තියෙනවා කියලායි වාර්තා වෙන්නේ. ව්‍යාපාරිකයන් සතුටු කරමින් විදේශීය මත්පැන් වර්ග මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතා කිරීමටත් මොවුන් හුරු පුරුදු වෙලා තිබිච්ච අය කියලා පුවත්පත කියන්නේ. ව්‍යාපාරිකයන් පවත්වන තරුපන්ති සාදවලින් ලැබෙන ඉල්ලීම් මත ඔවුන් විසින් ඉල්ලීම් කරන ප්‍රසිද්ධ නිලියන් සමග සම්බන්ධීකරණයෙන් පවත්වාගෙන යනවලු මේ ව්‍යාපාරික සේවාවන් ඉහළ මිල ගණන් යටතේ එම නිලියන් ගෙන්වලා එම නිලියන් එම ධනවතුන් වෙත මේ සරාගී නිලිය විකිණුවා කියලා තමයි කියන්නේ. අපි කියමු මේ නිලිය සරාගී කියලා, අනිත් නිලිය කියලා. පුවත්පතේ කියන්නේ WhatsApp එක හරහා තමයි මේ අයව සම්බන්ධ කරලා දුන්නා කියලා. පැයකට රුපියල් 30,000 කියලා කියනවා. සමහරු මෙතන වාර්තා කරන පැය 4ට 30,000 කියලා. රුපියල් ලක්ෂයක් මේ අය කිරීම වෙනවා කියලා පුවත්පතේ කියනවා. මේ සැකකාරී නිලිය සමග අවුරුදු 25-45 අතර වයස්වල පසුවන ගම්පහ අම්පාර බොරලැස්කමුව මාතර බියගම යන ප්‍රදේශවල පදිංචිකාරියන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා සඳහන් කළ තිබෙනවා පුවත්පතේ. ඉතින් මේක ඇත්තටම පොලිසිය ගිහිල්ලා කරපු අත්අඩංගුවට ගැනීමක් විදිහට තමයි සඳහන් කරලා තිබෙන්නේ පුවත්පතේ සිරස්තලයක් විදිහට. ඉතින් කොහොම හරි ඉතින් දැන් මේ තියෙන මිනිස්සුන්ගේ සල්ලි අරගෙන තවත් කණ්ඩායමකට දුන්නා වගේ වැඩක්. ඉතින් මෙතන ඇවිල්ලා ඉන්නේ මේ නළු නිලිය විතරක්ම නෙවෙයි, තව කවුද කියලා අහන්න පුළුවන්. ඒතර ගණික වෘත්තීය නීතිගත කරන්න ඕන, මේව සාධාරණීකරණය කරනවා කියලා චෝදනා එල්ල කරන්න එපා. නමුත් කෙසේ නමුත් මේ අත්අඩංගුවට ගත්ත අය සහ එයාගේ පසුබිම බැලුවෙන් පස්සේ ඒ අය මුදල් ලිපීම සඳහා පැමිණියයි කියලා පේන්න තිබෙනවා. ඉතින් විවිධ ආර්ථික තත්ත්වත් එක්ක විවිධ ප්‍රශ්නත් එක්ක ඉන්න අය වෙන්නට පුළුවන් කියන එක තමයි කියන්න තියෙන්නේ. ඉතින් කොහේ හරි ගමකින් ඈතින් ඇවිල්ලා සැලෝන් එකකට ගිහිල්ලා කොණ්ඩේ හදලා පාට කරලා ඉතින් ආලේපන තවරගෙන අලුත්ම නගරයේ ඇඳුමක් ඇඳගෙන ඇය ගමන් කරන්නේ නගරේ ඉන්න සුපිරි ධනවතෙක් ළඟට. ඒ කුමක් අරබයාද කියන්නේ ඔබ දන්නවා. හැබැයි ඒ තුළ සමහර විට ඇගේ පවුලක් ජීවත් වෙනවා, ගමේ ගෙයක් ජීවත් වෙනවා, අවශ්‍ය අනිකුත් පවුලේ ඉන්නට අසනීප රෝගකාරක තියෙන අයට ඒ අවශ්‍ය කරන ප්‍රතිකාර ලැබෙනවා. ඉතින් සමාජයේ රට විසින් රට තුළ විරැකියාවක් හදනකොට රටේ ශේෂ රැකියා කරන කාන්තාවන් ප්‍රමාණය ඉතා සීමිත පිරිසක්, ඔවුන්ට තියෙන ඉඩ ප්‍රස්ථා ප්‍රමාණය ඉතාමත් සීමිත පිරිසක්. ලංකාවේ විරැකියාව 10% උඩින් තියෙනවා නම් කාණ කොහොම කිව්වත් ගණන් අඩුවෙන් වැඩියෙන් කිව්වත්, එතකොට මේ තියෙන දේවල් වලට ඇරෙන්නට ඔවුන්ට වෙනත් දේවල් තියෙනවා. ඒතර කියන්නේ නෑ ඉතින් ඒගොල්ලන්ට පුළුවන් අනිත් අය කරන වගේ රස්සාවක් කරන්න කියලා. හැබැයි ඒ උනට කියන තරම් රැකියාව වෙනද පුළේ නෑ කියන එක තමයි කියන්නත් තියෙන්නේ. මේ හැම දෙයකටම දෙපැත්තක් තියෙනවා කතා කරන්න. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.